මන්ද ඔබ ධර්මිෂ්ඨකමින් විනයදරයන්ද පරිසිවරුන්ද ඉක්මවා නොගියොත් ඔබ කිසිසේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නෙහු යයි ඔබට කියමි. මිනි නොමරන්න. මිනි මරණ කවරෙකු වුවද විනිශ්චයට යටත් වනු ඇතැයි පැරැන්නන්ට කී බව ඔබ අසා ඇත. එහෙත් මම ඔබට කියමි. තමාගේ සහෝදරයා සමග කෝප වන කවරෙකු වුවද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට මෝඩයා කියා ගරහන කවරෙකු වුවද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත. ජඩයා කියා ගරහන කවරෙකු වුවද ඔහු නිරාගින්නට ගොදුරු වනු ඇත. එබැවින් ඔබ පූජාසනය වෙත පඳුරක් ගෙනෙන කල ඔබේ සහෝදරයා ඔබට විරුද්ධව යම්කිසි අමනාපයක් ඇතිව සිටින බව එහිදී සිහි විහිනම් පඳුරු පූජාසනයේ ඉදිරියේ තබා ගොස් පළමු කොට සහෝදරයා හා සමග වී පසු ආවුත් පඳුරු පුදන්න. ඔබේ විරුද්ධකාරයා සමග උසාවියට යන කල මගදීම ඉක්මනින් ඕහා සමගිව යන්න. නැත්නම් විරුද්ධකාරයා ඔබ නඩුකාරයාට බාර දෙන්නේය. නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියාට බාර දෙන්නේය. ඔහුද ඔබ හිරගී දමනු ලබන්නේය. සැබවින්ම මම ඔබට කියමි. අන්තිම සතේටම දඩිය ගෙවන දෙක් ඔබ කිසිසේ එයින් පිටවී නොයන්නේය.